අනිච්චානුපස්සනාවෙන් නිච්ච සංඥාවෙන් මිදෙනවා. අනිත්‍ය වැටහෙන නිසා නිත්‍යයි කියන සංඥාව අතහැරලා යනවා, නිත්‍ය සංඥාවෙන් මිදෙනවා. ඒ නිසා සඳහන් කරනවා සිත විශේෂයෙන් මුදවනවා කියන කාරණාව පැහැදිලි කරනවා නම් සංකත ධර්මයන් නිත්‍යයි. සදාකල් පවතිනවා. නිච්චා සස්සතා ආදී වශයෙන් මේ හේතුයෙන් ප්‍රත්‍යයෙන් හටගන්න පුළුවන් ධර්මතාවයන්. නිච්චා සස්සතා හේතුයෙන් ප්‍රත්‍යයෙන් හටගන්න පුළුවන් ධර්මතාවයන් හැම කල්හිම වෙනස් නොවි එක ලෙසටම පවතිනවා කියන එක තමයි නිට්යයි කියලා කියන්නේ. හේතුයෙන් ප්‍රත්‍යයෙන් හටගන්නා වූ සියලුම ධර්මතාවයන් කිසිම වෙනසකට භාජනය නොවි එකම විදිහට පවතිනවා කියන එකට තමයි අපි මේ නිට්ය කියන වචනේ පාවිච්චි කරන්නේ. එහෙනම් සඳහන් කරනවා සස්සතා කියලා කියන්නේ මොන හේතුව නිසාද? සාස්වත හේවත් සදාකාලිකව පවතිනවා කියන එක. සස්සතා කියලා කියන්නේ නිච්චා සස්සතා, සාස්වතයි සදාකාලිකව පවතිනවා කියන එක. එහෙම පැවතිච්ච සංඥාවට දෙන නම තමයි මිත්‍යා සංඥා කියලා කියන්නේ. ආ, එහෙම පවතින සංඥාවට මේ සාස්වතයි නිට්යයි සදාකාලිකයි කියන සංඥාවට දෙන සංකල්පනාවට කියනවා, එහෙම නැත්නම් සංඥාවට කියනවා මිත්‍යා සංඥා කියලා. දැන් එතකොට ඒකට මිත්‍යා සංඥා කියලා කියන්නේ කවදාවත් මේ එකක්වත් ස්ථිරව සදාකාලිකව පවතින්නේ නැහැ. කවුරු හරි කියනවා නම් පවතිනවා කියලා ඒක මිත්‍යා සංඥාවක් කියලා හඳුන්වනවා. ඊළඟට සඳහන් කරනවා පින්වතුනි, නিত্য සංඥාව මුල් කරගෙන මිත්‍යා දෘෂ්ටි සහගත නැත්නම් මිත්‍යා දෘෂ්ටි ගහනේ මෙතන විස්තර කරනවා. මේ නিত্য සංඥාව මුල් කරගෙන මිත්‍යා දෘෂ්ටි ගහනයක් ඇති වෙනවා කියලා. නিত্যයි කියන හැඟීමත් වටේට මිත්‍යා දෘෂ්ටි ගොඩාක් පටබැඳෙනවා. ඒකට කියනවා මිත්‍යා දෘෂ්ටි ගහනය කියලා. එතකොට මේ ගහනය කියන වචනේ අපි පැහැදිලි කරගන්න උත්සාහ කළොත් අපි සමහර වෙලාවට කියනවා වන ගහනය කියලා. එතකොට මොකද්ද මේ වන ගහනය කියලා කියන්නේ? මහා කැලෑවක්. ඒ කැලෑවේ එක එක මට්ටමේ ගස් තියෙනවා. උස ගසුත් තියෙනවා, ඊළඟට පල්ලෙහා ගසුත් තියෙනවා, ඊළඟට පහළ ගසුත් තියෙනවා, ඊළඟට පැලක් තියෙනවා. ඊළඟට ඒක හැම තැනම වැල් ගිහිල්ලා මේ කටු පඳුරු, ඊ කටු අකුල් නොයෙක් වැල් જાති ගිහිල්ලා මේක ඇතුලෙන් රින්ගන්න බෑ. රින්ගන තැන පැටලෙනවා. එහෙනම් මේක ඇතුලෙන් රින්ගන්න නම් හොඳ පිහියක්, හොඳ මන්නයක් අරගෙනම තමයි ගමනට බහින්න ඕනේ. පැටලෙනවා කපකපා ඉස්සරහට යන්න ඕනේ. එහෙනම් මේ මිත්‍යා ගහණය කියලා කියන්නේ ඒ වාගේ. මේකේ පැටලෙන්න ගත්තට පස්සේ ලේසියෙන් නිදහස් වෙන්න නම් නිදහස් වෙන්න බෑ. නිදහස් කරගන්නත් බෑ. මොකද නිදහස් කරලා එළියට අදින්න බෑ. අදින්න පැටලෙනවා එයා. ඒ නිසා අපි කවදාවත් කරුණු පැහැදිලි කරලා දෙන්න හැදුවට එයා ඒක තේරුම් ගන්නේ නෑ, පැහැදිලි කරගන්නේ නෑ. එහෙනම් මිත්‍යා දෘෂ්ටි ගහණය කියලා සඳහන් කරන මේ සාස්වතයි නිට්යයි කියන බැඳීම වටේට ගොඩ නැගිච්ච මිත්‍යා දෘෂ්ටිත් එක හරියට ඒගොල්ලෝ පැහැදිලා ඉන්නේ. ඉතින් අපි ඒකෙන් විදෙනවා නම් අපිම අවබෝධ කරලා නෑ, වැරදුනා. ඒ නිසා මේ කරුණු වැරදි කියලා හොඳට කල්යාණ මිත්‍රයෙක් ආශ්‍රය කරගෙන ධර්ම සාකච්ඡා කර කර වැරදිච්ච තැන් හොයා ඒකෙන් ගැලවෙමින් නිදහස් වෙමින් යනවා කියලා කියන්නේ ඒක තමන්ටම නිදහසේ කරගන්න වෙන වැඩක්. කල්යාණ මිත්‍රයෙක් එක්ක එහෙනම් ඒකයි කිය හොඳ මන්නයක්, හොඳ පිහියක් ඕනේ. ඒක කපකපා ඇදලා දාමින් මිත්‍යා දෘෂ්ටියෙන් විදෙන්න ඕනේ. ඒකට හරි ඒක ලේසි වැඩක් වෙන්නේ නැහැ. ආන් ඒ වගේ සඳහන් කරනවා පින්නතුනි, සාමාන්‍යයෙන් තියෙන වැරදි දෘෂ්ටිය වගේ නෙමෙයි මේ දෘෂ්ටි ගහණය කියන එක. සාමාන්‍යයෙන් කෙනෙකුට තියෙන වැරදි දෘෂ්ටියක් නෙමෙයි දෘෂ්ටි ගහණයක් කියලා කියන්නේ. ඊටාම ඉහළින්ම පැටලිච්ච කෙනෙක් දෘෂ්ටි ගහණයක් කියලා කියන්නේ ඒකයි. ඒ නිසා සඳහන් කරනවා හැම පැත්තටම මුල් ඇදලා තියෙන්නේ මේක. හැම පැත්තටම මුල් ඇදලා ගිහිල්ලා ලේසියෙන් ගලවන්න බෑ. මුල්ලදලා ගල් මුල් පස් පොළව ඔක්කොම අල්ලගෙන ඉන්නේ. ඒ නිසා ගලවන්න හරි අමාරුයි. මෙන්න මේ නিত্য සංඥාව කියන්නේ එහෙම දෘෂ්ටි ජාලයක් හැටියට
හඳුන්වනවා කියලා සඳහන් කරනවා. යම් කෙනෙක් මේ ලෝකේ නිත්‍යයි, සාස්වතයි කියලා කියනවා නම් ඒකත් මේ වාගේ දෘෂ්ටි ජාලාවක් තමයි තියෙන්නේ කියලා සඳහන් කරනවා. ඒ නිසා සඳහන් කරනවා මෙතන සංඥා සීසේන චිත්ත දිට්ටි නම්පි ගහනං දට්ඨබ්බං කියලා. සංඥා සීසේන චිත්ත දිට්ටි නම්පි ගහනං දට්ඨබ්බං. සංඥාව කියන මාත්‍රයෙන් සඳහන් කරනවා මිනිසුන්ගේ සිතෙහි ඇතිවෙන දැඩි මිත්‍යා දෘෂ්ටි ගහණය. සංඥාව කියන මාත්‍රයෙන් මිනිසුන්ගේ සිතේ ඇතිවෙන මිත්‍යා දෘෂ්ටි ගහණය හොඳට අවබෝධ කරන්න අවශ්‍යයි. මෙන්න මේ අනිත්‍ය සංඥාව ඇති වුණහම ඒ දෘෂ්ටි ගහණයෙන් මිදෙනවා කියලා ප්‍රකාශ කරනවා. දැන් නිට්ටයයි කියන සංඥාවෙන්මයි ඉන්නේ. අනිත්‍ය සංඥාව ඇති වෙනවා කියලා කියන්නේ මේ සියලුම දෘෂ්ටි ගහණයෙන් එයා මිදෙන්න පටන් ගන්නවා. සියල්ල අනිත්‍යයි කියලා දකින්න පටන් ගත්තට පස්සේ, අවබෝධ කරගන්න පටන් ගත්තට පස්සේ අර දෘෂ්ටි ජාලාවෙන්ම මිදෙනවා. එහෙනම් මේ පැටලිලා ඉන්නේ අනිත්‍ය කියන එක හරියට වැටහෙන්නේ නැති නිසා. ඒ නිසා පින්නතුනි සඳහන් කරනවා මේ සැප සංඥාවත් හැම වෙලාවෙම සැප සංඥාවෙන් යම් කෙනෙක් යුක්තයි නම් මේක සැපයි දුක නෑ කියලාම කල්පනා කරනවා. මේක සැපයි දුක නෑ කියලාම එයාට හිතෙන්නේ සැප සංඥාවෙන් යුක්ත කෙනා. ඒ නිසා සඳහන් කරනවා මේ ලෝකේ මේ යම් කෙනෙක් ඉන්නවා නම් හොඳට ඉගෙනගෙන ඉන්නවා. ඒ නිසා හොඳ රස්සාවකුත් කරනවා. ඒ නිසා හොඳට සල්ලි මිල මුදලුත් තියෙනවා. ආහාර පාන වලින් අඩුත් නෑ, ඇඳුම් පැළඳුම් වලින් අඩුත් නෑ, වෙනත් අවශ්‍ය දේවල් වලින් අඩුත් නෑ. හැබැයි මෙයා කිසිම පිනක් දහමක් කරන්නේ නැහැ. නමුත් ධන සම්පත් තියෙනවා, හොඳට ජීවත් වෙනවා, කිසිම පින්කමක් කරන්නේ නැහැ. දැන් එයාගෙන් කවුරු හරි අහුවොත් කොහොමද කියලා, එයා කියනවා හොඳයි කිසිම කරදරයක් නැහැ කියලා. එයාට වැටහෙන්නේ නැහැ මේ ලෝකේ කොයිතරම් කරදරයක් තියෙනවද කියලා. ආන් ඒකයි එයා මොකවත් නොකර ඉන්නේ. ලෝකේ කොයිතරම් කරදරයක් තියෙනවද කියන කාරණාවවත් වැටහෙන්නේ නැහැ. ඒ නිසා සඳහන් කරනවා ලෝකේ කරදරයිද කියලා දන්නේත් නැහැ කියලා. තේරෙන්නේත් නැහැ ලෝකේ කරදරයි කියලා. ඒ මොන ලෝකේද? මේ පවතින ලෝකෙත් එහෙමයි. මේ සංසාර ගමනමත් ඒක එහෙම්මම තමයි කියලා සඳහන් කරනවා. ඒ නිසා එයාට තේරෙන්නේත් නැහැ, දැනගන්නෙත් නැහැ, දැනගන්න අවශ්‍යතාවයකුත් නැති නිසා එයා ලෝකෙන් මිදෙන්න දන්නේත් නැහැ. මේ සසරින් මිදෙන්න දන්නේත් නැහැ, මිදෙන්න අවශ්‍යතාවයක් නැති හින්දා. එයා හිතන්නේ කිසිම කරදරයක් නැහැ, හොඳින් ඉන්නවා කියලා. ආහාර පාන තියෙනවා, ඇඳුම් පැළඳුම් තියෙනවා, මිල මුදල් හම්බ වෙනවා, රැකියාවක් තියෙනවා. මේ කරදරයක් නැහැ. නමුත් ඉතින් කරදරයක් තියෙනවා කියලා එයාට හැංගිලම නැහැ. අනිත්‍යයි කියලා හිතිලම නැහැ. නිත්‍ය සංඥාවෙම තමයි ඉන්නේ. මම මෙහෙම මේ ඉන්නේ, වෙනස් වෙනවා. දවසක ලෙඩ වෙනවා, දවසක වේදනා ගෙනෙනවා, මේ තියෙන දේවල් නැතුව යනවා, මම මැරෙනවා, ඒ වගේ සංඥාවක් ඇත්තෙම නැති හින්දා කියනවා හොඳයි කරදරයක් නැහැ කියලා. ඉතින් ඒ කාරණාව මෙතන පෙන්වන්න පුළුවන් මේ නিত্য සංඥාවේ ගැලිලා ඉන්නකොට වෙන දේවල්. අන් ඒ නිසා සඳහන් කරනවා මේ සත්‍ය දකිද්දි මුලින්ම දුක්ඛ සත්‍ය තමයි දකින්න ඕනේ කියලා. සත්‍ය දකිද්දි ඉස්සරලාම දකින්න ඕනේ දුක්ඛ සත්‍ය. ඉන් පසුව තමයි දුකට හේතුව දකින්නේ. ඉන් පසුව තමයි එයින් මිදීම මතක් වෙන්නේ කියලා සඳහන් කරනවා. ඉතින් එයින් මිදීම දකින්නේ ඉන් පස්සේ. ඉස්සරලාම දුක දකින්න ඕනේ, ඊට පස්සේ දුකට හේතුව දකින්න ඕනේ, ඊට පස්සේ ඒ දුකෙන් මිදෙන ක්‍රමය හොයන්න ඕනේ. ආන් මේ මිදෙන ක්‍රමය හොයාගත්තට පස්සේ ඊට පසුව තමයි මිදීම ලබාගන්නේ මේ ක්‍රමයටයි කියලා දකින්න පටන් ගන්න. දුක දකිනවා, දුකට හේතුව දකිනවා, මිදෙන්න ඕන කියලා හිතනවා, ඊට පස්සේ මිදෙන්නේ මෙන්න මේ ක්‍රමයටයි කියලා ඒක දකිනවා. එහෙනම් ඉස්සරලාම මිදෙන ක්‍රමය දකින්නත් බෑ, මිදෙන හේතුව දකින්නත් බෑ. ඉස්සරලාම දකින්න වෙන්නේ දුක. දුක දැකලා තමයි දුකෙන් මිදෙන්න කල්පනා කරන්න වෙන්නේ. එහෙනම් ඉස්සරලාම දුක්ඛ සත්‍ය අවබෝධ කරගන්න කියලා පැහැදිලි කළා. දැන් අර කරදරයක් නැහැ කියන කෙනා, එයා තාම දුකයි කියලා ජීවිතේ දැකලා නැහැ. ඒකයි එයා කියන්නේ කරදරයක් නැහැ, හොඳින් ඉන්නවා කියලා. දුක කියන එක තේරිලාම නැහැ වගේ. ඊළඟට සඳහන් කරනවා, අපි සඳහන් කළේ උදාහරණයක්. ඉන් පසුව සඳහන් කරනවා මේ දුක දකින් නැත්තම් ඒකේ බැහැගෙන ඕන තරම් ඉන්න පුළුවන් කියලා. දුක දකින් නැත්තම්
ඒක බැහැගෙන ඉන්න පුළුවන් කමක් නැහැ. ඕන තරම් බැහැගෙන ඉන්න ඉඩ තියෙනවා. කොච්චර බැස්සත් මේක පිරෙන්නේ නැහැ. ඇයි පිරෙන්නේ නැත්තේ? සංසාරේ ඕන තරම් ඉඩ තියෙනවා. මේ බහින්නේ සංසාරෙටනේ. ඉතින් ඒක පුරවන්න මේ ලෝකේ කාටවත් බෑ. ඕන තරම් ඉඩ තියෙනවා. ඒ නිසා ඕන තරම බැහැගෙන ඉන්න පුළුවන්. ආන් ඒ නිසා සඳහන් කරනවා ඒ දුක දකින් නැත්තම් සසර ඉඩ තියෙනවා එයාට ඕන තරම් යන්න. හැබැයි දුක දකින්න කෙනාට තමයි මෙච්චර දුර යන්න බෑ ඉක්මනට මිදෙන්න ඕනේ සංසාරයෙන් බැහැගන්න ඕනේ එළියට කියලා හිතෙන්නේ දුක දැක්ක කෙනාට. ආන් ඒ නිසා සඳහන් කරනවා නිබ්බිදානුපස්සනාව කියන්නේ කලකිරෙන ආකාරයෙන් පවතින අනුපස්සනාවයි කියලා. කලකිරෙන ආකාරයෙන් පවතින අනුපස්සනාවට කියනවා නිබ්බිදානුපස්සනාව කියලා. ඊළඟට සඳහන් කරනවා නන්දිතෝ යනුවෙන් හඳුන්වන්නේ ප්‍රීතිය සහිත තණ්හාව කියලා සඳහන් කරනවා. නන්දිතෝ ප්‍රීතිය සහිත තණ්හාව කියලා කියනවා නන්දිතෝ කියන එකට. විරාගානුපස්සනාව කියලා කියන්නේ නොයැලෙන ආකාරයෙන් පවතින අනුපස්සනාව. විරාගානුපස්සනාව නොයැලෙන ආකාරයෙන් පවතින අනුපස්සනාවයි විරාගානුපස්සනාව කියලා කියන්නේ. ඊළඟට සඳහන් කරනවා මේ ආකාරයෙන් අපි මේ සඳහන් කරපු එක එක වචන නිබ්බිදානුපස්සනාව, විරාගානුපස්සනාව, නන්දිතෝ කියන ආකාර මේ වචන මේ විදිහට විස්තර කරන්න පුළුවන්. ඊළඟට සඳහන් කරනවා නිරෝධානුපස්සනාව කියලා කියන්නේ සංස්කාරයන්ගෙන් මිදෙන අනුපස්සනාවයි. නිබ්බිදානුපස්සනාව කියලා කියන්නේ කලකිරෙන ආකාරයෙන් පවතින අනුපස්සනාව. විරාගානුපස්සනාව කියලා කියන්නේ නොයැලෙන ආකාරයෙන් පවතින අනුපස්සනාව. විරාගානුපස්සනාව කියලා කියන්නේ සංස්කාරයන්ගෙන් මිදෙන අනුපස්සනාවයි කියලා සඳහන් කරනවා. යම්සේ සංස්කාරයන් නිරුද්ධ වුණහම නැවත පුනර්භව වශයෙන් උපදින්නේ නැහැ කියලා දැනගන්න කියලා කියනවා. යම්සේ සංස්කාරයන් නිරුද්ධ වුණහම නැවත පුනර්භව වශයෙන් උපදින්නේ නැහැ කියලා දැනගන්නේ නැහැ කියලා සඳහන් කරනවා. උපදින්නේ නැහැ කියලා දැනගන්නේ නැහැ. සඳහන් කරනවා නැවත භවයක් ඇති වෙන ආකාරයවත් මේ නැති වුණදී ඇති වෙන්නේ නැති ආකාරයට මුලින් උපුටා දානවා කියන්නේ සඳහන් කරනවා මුල් බහැලා නැත්තම් මේ විදිහට සඳහන් කරනවා කොහොමද නැවත හටගන්නේ නැත්තේ පැලවෙන්නේ නැත්තේ. අපි කියමු මේ උපුටා දානවා කියන වචනේ මෙතන විස්තර කරන්න හදන්නේ උපුටනවා මුලින්ම උපුටනවා. අපි කියමු අපි කුඹුරක වල් පැල ගලවනවා. වල් පැල ගලවන කෙනා මඩත් එක්කම ගලවලා මඩ ටික හොදලා වල් පැලේ නියරුවට දානවා. උපුටා දානවා කියලා ඒකට කියන්නේ. එතකොට ඒ පැලේට ආය හටගන්න බෑ. යම් කෙනෙක් ගලවනකොට වල් පැලේ මැද්දෙන් කැඩුනොත් ඒක එතනින් ආය පැලවෙනවා. මේ බුදුරජාණන් වහන්සේ මේක පැහැදිලි කරන්න ගත්ත උදාහරණ ගොඩක් තියෙනවා. අන් ඒකයි මෙතන සඳහන් කරන්නේ නැවත භවයක් ඇති වෙන ආකාරයටවත් මේ නැති වුණ දේ ඇති වෙන්නේ නැති ආකාරයට මුලින් උපුටා දානවා කියලා කියන්නේ නැති වුණ දේ ඇති වෙන්නේ නැති ආකාරයට මුලින් උපුටා දානවා. මොකද අපි නැති කරගත්ත දේ ආපහු ඇති වෙන්න පුළුවන්. යම් කෙනෙක් භාවනා කරලා යම් ඵලයකට ආවනම් ඒ කියන්නේ මාර්ගඵලයක් නෙමේ යම් උසස් ඵලයකට එනවා ඒ භාවනාව තුළින්. නමුත් කාලයක් භාවනා නොකර හිටියොත් ආයෙත් එයා අර පරණ තැනට වැටෙනවා. අපි මේ කාරණාව කලින් සාකච්ඡා කළා. දිගට භාවනාව වඩ아가ගෙන යන කෙනෙක් තව පිරිසක් එක්ක දිගට සාකච්ඡා කර කර ඉඳ උනොත් කල්පනා කරන්න ඕනේ මේ පිරිසත් එක්ක කතාවට ගියොත් මගේ මේ රැකගත්තු தત્ත්වය විනාශ වෙයිද කියලා හිතලා එතෙන්ට යන්න කියලා අපි මුලින් කතා කෙරුවා. අන් ඒ කාරණාව වගේ තමයි මේ පැහැදිලි කරන්නේ. නැති වුණ දේ ඇති වෙන්නේ නැති ආකාරයට නැති වුණ දේ ආපහු ඇති වෙන්නේ නැති ආකාරයට මා නැති කරගත්ත මගේ කෙලෙස් ආපහු ඇති වෙන්නේ නැති ආකාරයට උපුටලා දානවා. ආයෙකට මතුවෙන්න දෙන්නෙම නෑ උපුටලා දානවා. එහෙම නැත්තම් මෙහෙම කරනවා. දැන් අපි විරති ගැන කතා කරුවා. සිල් ගන්නකොට සම්පත්ත විරති, සමාදාන විරති,
සේතුගත විරති සමාදාන විරතිය අපි සමාදන් වුණාට දිවි හිමියෙන් බොරු කියන්නේ නැහැ කියලා සමාදන් වුණාට බොරු කියවෙන්න කියවෙන්න පුළුවන් මොකද තවම ක්ලේශේ නැති කරලා නැහැ එහෙනම් බොරු කියවෙන්න පුළුවන් සතෙක් මරන්නේ නැහැ කියලා කියලා තිබුණාට සමහර වෙලාවට නොමරම බැරි වුණොත් මරන්න මරන්න පුළුවන් එහෙනම් සමාදාන විරතිය කැඩෙන්න පුළුවන් හැබැයි සේතුගත විරතිය කියන එක ඒක කැඩෙන්නේ නැහැ බොරුවක් කියවෙන්න තියෙන ක්ලේශයම උපුටලාම අයින් කරලා තියෙන්නේ ඒ නිසා මොන හේතුවෙන්වත් බොරු කියවෙන්න බෑ බොරු කියවෙන්නේ නැහැ යම් කෙනෙක් අපි දන්නවා යම් කෙනෙක් සෝවාන් තත්වයට පත් වෙලා ඉන්නේ කියලා තව කෙනෙක් ඇවිල්ලා අපිට කියනවා අර මනුෂයා බොරු කියවනේ ඒ මනුෂයා මට මෙහෙම කිව්වා මට බොරුවක් කිව්වා නමුත් මේ මනුෂයා දන්නේ නැහැ ඒ මනුෂයා සෝවාන් වෙලා කියලා මම දන්නවා ඔබ කොහොම කිව්වත් ඔහු බොරු නොකියන බව මම හොඳටම දන්නවා මොකද ඔහු බොරු කියවෙන හැඟීම උපුටලාම අයින් කරලයි තියෙන්නේ. අන් ඒ වගේ දෙයක් තමයි මෙතන සඳහන් කරන්නේ. නැති වුණ දේ ඇති වෙන්නේ නැති ආකාරයෙන්ම උපුටලාම දානවා. ඒකටයි සඳහන් කළේ මේ වල්පැල ආදිය කඩලා දැම්මොත් ආපහු එනවා. නමුත් මුලින්ම උපුටලා දැම්මොත් ආයේ ඒ පැලේ එන්නේ නැහැ. උපුටලා දැම්මොත් ඒකයි එන්නේ නැහැ. ඊළඟට භාග්‍යතුන් වහන්සේ ඒකට සඳහන් කරනවා මේ සමුච්ඡේද ප්‍රහාණය. සමුච්ඡේද ප්‍රහාණය කියලා කියන්නේ මොකද්ද එතකොට කියන කාරණාව පැහැදිලි කරලා තියෙනවා සමුච්ඡේද ප්‍රහාණය. භාග්‍යතුන් වහන්සේ මේ කෙලෙස් නැති කිරීම නොඑක් උදාහරණයකින් පැහැදිලි කරනවා කියලා සඳහන් කරනවා සමුච්ඡේද ප්‍රහාණය කියලා කිව්වේ ඒකට. අපි මුලින්ම සඳහන් කළා අර ක්ලේශ ධර්මයන් සමුච්ඡේද වශයෙන් ප්‍රහාණය කරලා නැති නිසා නැත්නම් සකදාගාමින් වහන්සේ කාමරාග පටිග සමුච්ඡේද වශයෙන්ම ප්‍රහාණය කරලා නැති හින්දා ආපහු ද්වේෂසිතක් එන්න පුළුවන් සමුච්ඡේද වශයෙන් ප්‍රහාණය කරලා කියන්නේ අය උපදින්නම බෑ. ආන් ඒ නිසායි මෙතනත් භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරනවා මේ සමුච්ඡේද වශයෙන් ප්‍රහාණය කරලා නැති නිසා පැහැදිලි කරනවා තල් ගහක් වගේ තල් ගහක් උඩින් කපලා දැම්මොත් තල් ගහ මැදින් කපලා දැම්මොත් අයි කවදාවත් ඒක ලියලා නැති නිසා තමයි සමුච්ඡේද ප්‍රහාණය බුදුරජාණන් වහන්සේ කෙලෙස් නැති කිරීම නොඑක් උදාහරණයකින් පැහැදිලි කරනවා කියන්නේ ඒකයි. තල් ගහ මැදින් කැපුවා වගේ අයි කවදාවත් ලියලන්නේ නැහැ. ඊළඟට සඳහන් කරනවා උඩින් කපලා මැදින් කපලා දානවා කියන කාරණාව. ඊළඟට මුලින් කපනවා. ගහක් මුලින්ම කපලා දානවා. තල් ගහක් පොල් ගහක් වගේ දෙයක් මුලින්ම කපලා දැම්මත් අය එන්නේ නැහැ. සමහර ඒවා තියෙනවා මුලින් කැපුවහම ආය ලියලෙනවා. සමහර ගස් අපි දන්නවා මුලින්ම කපලා අපි කඳ ගන්නවා. හැබැයි මාස දෙක තුනක් යනකොට ආපහු ලියලා. ආන් එහෙම ගහක නම් මුලින් උදුරලාම දානවා. ගහත් කපලා මුලත් උදුරලාම දානවා. ඒකට සඳහන් කරනවා විනාශ කරලාම දානවා. ආය හටගන්න තියෙන ඉඩවත් ඉතුරු කරන්නේ නැහැ. මෙන්න මේ ආදී වශයෙන් නොයෙක් පියවර වලින් කෙලෙස් ප්‍රහාණය කිරීම සඳහා බුදුරජාණන් වහන්සේ කරුණු දේශනා කරලා තියෙනවා. මැදින් කපලා දාන්න, එහෙම නැත්නම් මුලින් ගලවලාම දාන්න, උපුටලාම දාන්න. මේ ගලවන්න කියන්නේ කෙලෙස්. කෙලෙස් තමයි මැදින් කපන්න කිව්වේ. මැදින් කපන්න කිව්වේ ආයේ උපදින්නේ නැහැ එතකොට. හැබැයි උදාහරණයක් දැක්වුවා මොනවා මැදින් කපන්නද? පොල් ගහක්, තල් ගහක්, පුවක් ගහක් වගේ දේවල් මැදින් කැපීම ගැන එතන සඳහන් කරන්නේ. එහෙම නැත්නම් උපුට අදමීම් පිළිබඳවයි සඳහන් කරන්නේ. මුංචිතු කම්මතාහි අයං බලපත්තා. මුංචිතු කම්මතාහි අයං බලපත්තා කියලා කියන්නේ මුංචිතු කම්මතා ඥානය කියන අවස්ථාවේ මේ නිරෝධානුපස්සනාව බලප්‍රාප්ත වුණහම තමයි මේ මුංචිතු කම්මතාව ඇති වෙන්නේ කියලා සඳහන් කරනවා. නිරෝධානුපස්සනාව බලප්‍රාප්ත වුණහම මුංචිතු කම්මතාවය ඇති වෙනවා. මිදීම ඇති වෙන්නේ නිරෝධය බලවත් වුණහම තමයි මිදීම උපදින්නේ. ඒ නිසා සඳහන් කරනවා මුංචිතු කම්මතා ඥානයේදී නිරෝධානුපස්සනාව බලවත් වෙලා තියෙන බවයි මේකෙන් කියවෙන්නේ. මුංචිතු කම්මතා ඥානයේදී නිරෝධානුපස්සනාව බලවත් වෙලා තියෙනවා. හාත්පසින්ම අතහරින ආකාරය තමයි පටිනිස්සග්ගානුපස්සනාව කියලා කියන්නේ. සම්පූර්ණයෙන්ම හාත්පසින්ම සියල්ලම
අතහැරලා දාන එකට කියනවා පටිනිස්සග්ගාන පස්සනාව කියලා. මෙන්න මේ විදිහට නොයෙක් නොයෙක් ආකාරයෙන් මේ ධර්මතා බුදුරජාණන් වහන්සේ වෙනස් වෙනස් විදිහට විස්තර කරලා තියෙනවා. එක එක ක්‍රමයෙන් මේ ධර්මතා පැහැදිලි කරනවා, විස්තර කරනවා. ඊළඟට පින්නතුනි මෙතන සඳහන් කරනවා මේ චතුස්කේ අන්තිම හරිය. මේ චතුස්ක හතරේ අන්තිම හරිය සාකච්ඡා කරනකොට මෙන්න මෙහෙම සඳහන් කරනවා. අන්තිම චතුස්කේ තමයි මේක පැහැදිලි කරන්නේ. මොකද්ද? අනිච්ඡානුපස්සී, විරාගානුපස්සී, නිරෝධානුපස්සී, පටිනිස්සග්ගානුපස්සී කියලා හතරක් සඳහන් කරනවා. එතනදී අනිච්ඡානුපස්සී කියලා කියන්නේ මොකක්ද කියලා දැන ගැනීම. මේ අනිත්‍ය දැනගත යුතුය. අනිච්ඡානුපස්සී කියලා කියන්නේ ඒකයි, අනිත්‍ය දැනගත යුතුය. අනිත්‍යතාවය දැනගත යුතුය, අනිච්ඡානුපස්සනාව දැනගත යුතුය. අනිච්ඡානුපස්සනාවේ අනිච්ඡානුපස්සනාවෙන් ඉන්න පුද්ගලයාව දැනගත යුතුය. කරුණු තුනකින් සඳහන් කරනවා. මොකද්ද? අනිච්ච දැනගත යුතුය, අනිච්ඡානුපස්සනාව දැනගත යුතුය, අනිච්ඡානුපස්සනාවෙන් ඉන්න පුද්ගලයා දැනගත යුතුය. සඳහන් කරනවා ආකාර කීපයකට ඒක විස්තර කරන්නේ. අනිච්ඡං වේදිතබ්බං, අනිච්ඡතා වේදිතබ්බං, අනිච්ඡානුපස්සනා වේදිතබ්බා, අනිච්ඡානුපස්සී වේදිතබ්බෝ කියලා. දැන් ඒ නිසා අනිත්‍ය දැනගත යුතුයි, අනිච්ඡතාවය දැනගත යුතුයි, අනිච්ඡානුපස්සනාව දැනගත යුතුයි, අනිච්ඡානුපස්සී පුද්ගලයාව දැනගත යුතුයි. එහෙනම් මොකද්ද මේ සඳහන් කරන්නේ? සඳහන් අනිත්‍ය කියලා කියන්නේ පංචස්කන්ධයට. මෙතන අනිච්ච කියලා කියන්නේ මේ පංචස්කන්ධයට තවත් නම. අනිච්ච පංචස්කන්ධයට තමයි අනිච්ච කියලා කියන්නේ. තත්ත අනිච්ඡන්ති පංචස්කන්ධහ. කස්මා ප්‍රශ්නයක් අහනවා. තත්ත අනිච්ඡන්ති පංචස්කන්ධ. අනිත්‍ය කියලා කියන්නේ පංචස්කන්ධයට. ප්‍රශ්නයක් අහන විට කස්මා, කුමක් නිසාද, මොන හේතුව නිසාද පංචස්කන්ධයට අනිත්‍ය කියලා කියන්නේ? ඒක පැහැදිලි කරනවා. උප්පාද වය අඤ්‍යතත් භාවා. ඉපදීමක් පැවතීමක් නැතිවීමක් තියෙන නිසා. ඉපදීමක් පැවතීමක් නැතිවීමක් තියෙන නිසා පංචස්කන්ධයට අනිත්‍ය කියලා කියනවා. පංචස්කන්ධය අනිත්‍යයි ඊළඟට සඳහන් කරනවා. ඇයි කියලා? ඒ මේ උත්පාද තితి භංග කියන අවස්ථාවේ වෙනස් වෙවි වෙනස් වෙවි තියෙන නිසා. උත්පාද තితి භංග කියන අවස්ථාවේ වෙනස් වෙවි වෙනස් වෙවි තියෙන නිසා පංචස්කන්ධය අනිත්‍යයි. අනිච්ඡතා කියලා කියන්නේ ඒ පංචස්කන්ධයේම ඉපදීම නැතිවීම වෙනස් වීම කියන කාරණාව. ඒ පංචස්කන්ධයේම ඉපදීම පැවතීම නැතිවීම මේ වෙනස් වෙවි පවතින ස්වභාවයට කියනවා අනිච්ඡතා කියලා සඳහන් කරනවා. ඊළඟට සඳහන් කරනවා හුත්වා භාවෝවා. මේ තිබිලා නැති වෙනවා. එහෙම නැත්නම් ඉපදුන ධර්මයන් මේ ආකාරයෙන් ඉපදිලා තිබිලා නැති වෙනවා. ඉපදුන ධර්මතාවයන් මේ ආකාරයෙන් ඉපදිලා ෂණභංගයේදී බිඳෙනවා. ෂණභංගයේදී බිඳෙනවායි කියවේ උත්පාද තితి භංග කියන අවස්ථා තුනක් තියෙන බවත් මේ සිතේ ආයුෂ ගැන මෙතන විස්තර කරනවා. සිතේ ආයුෂ ගැනයි මේ විස්තර කරන්නේ. එතකොට සිතේ ආයුෂ කොච්චරද? පුංචි චිත්තක්ෂණ, කුඩා චිත්තක්ෂණ තුනයි සිතක ආයුෂ. උත්පාද තితి භංග එච්චරයි සිතක ආයුෂ. උපදිනවා, පවතිනවා, නැති වෙනවා. ඒ නිසා මේකට කියනවා කුඩා චිත්තක්ෂණ තුන සිතේ ආයුෂ කියලා. පින්නතුනි සිත සම්පූර්ණයෙන්ම සිතක ආයු කාලය තමයි මේ කුඩා චිත්තක්ෂණ තුන. එතකොට සඳහන් කරනවා රූපයක ආයුෂ කොච්චරද කියලා. දැන් මේ සිතක ආයුෂ කුඩා චිත්තක්ෂණ තුනයි. එතකොට රූපයක ආයුෂ කුඩා චිත්තක්ෂණ 51යි කියලා සඳහන් කරනවා. සිතක ආයුෂ කුඩා චිත්තක්ෂණ තුනයි. උපාද තితి භංග. නමුත් රූපයක ආයුෂ කුඩා චිත්තක්ෂණ 51යි. ඒක කොහොමද සඳහන් කරලා තියෙන්නේ? ඒක සඳහන් කරනවා එක අවස්ථාවකදී හැදෙනවා. රූපනේ එක අවස්ථාවකදී හැදෙනවා. අවස්ථා 49 පවතිනවා.
ඊළඟ අවස්ථාවේදී බිඳෙනවා. එතකොට කුඩා චිත්තක්ෂණ 51යි කියලා සඳහන් කරනවා රූපයක අවශ්‍ය. ඊළඟට සඳහන් කරනවා මේ ආකාරයට නාම රූප දකින්නවා. හැදෙනවා, පවතිනවා, බිඳෙනවා නාම රූප මේ ආකාරයට දකින්නවා. අනිච්චානුපස්සනා කියලා කියන්නේ ආන් ඒ පංචස්කන්ධයන්ගේ අනිත්‍යතාවයේ වශයෙන් රූපාදී අනිත්‍යයයි බැලීම. අනිච්චානුපස්සනාව කියලා කියන්නේ ඒකයි. ඊළඟට සඳහන් කරනවා මේ සමහර අය හිතනවා අනිත්‍ය දකින්නවා කියලා. මේක විස්තර කරන්න හදන්නේ අනිත්‍ය දකින්නවා කියන එක. ඒක පැහැදිලි කරනවා අනිච්චානුපස්සනා කියලා කියන්නේ මේ අනිත්‍ය දකින්නවා කියලා විස්තර කරන්න කෙටියෙන්. අනිච්චානුපස්සනා. එතකොට තමයි අනිච්චානුපස්සනා කියලා කියහම තමයි අනිත්‍ය දකින්නවා කියලා හිතෙන්නේ. පස්ස කියන්නේ දකින්නවනේ. එහෙනම් අනිච්චානුපස්සනා අනිත්‍ය දකින්නවා. එහෙම හිතෙනවා. ඒ එහෙම හිතන්නේ ඇයි අනිත්‍ය දකින්නවා කියලා මේ අනිච්චානුපස්සනා කියන වචනේ ඉඳලා. හැබැයි අනිත්‍ය ඇහෙන් දකින්න බෑ. ඇහෙන් දකින්න බැරි නම් ඇයි දකින්නවා කියලා කියන්නේ මේ අනිච්චානුපස්සනා කියන වචනේ හින්දා. ඒ අනිච්චානුපස්සනා කියන වචනේ එහෙමනම් යොදලා තියන්නේ ඇයි මේ කාරණාව විස්තරකරනද කෙටියෙන් සඳහන් කිරීමකුයි තියෙන්නේ. නිසයි සඳහන් කරලා තියෙන්නේ මේ විස්තර කරනවා කෙටියෙන්. මේ අනිත්‍ය කියන එක දකින්න බෑ. මේ කෙටියෙන් කියන ආකාරයයි අනිච්චානුපස්සනා. නිසා දකින්න බෑ කියලාම විස්තර කරනවා. එනිසා මෙතන විස්තර කරන්නේ පංචස්කන්ධයේ ඉපදීම නැතිවීම වෙනස් වීම උපාද වය අඤ්‍යතත්තං කියන කාරණාව අවස්ථා තුන නිසා තමයි අනිච්චානුපස්සනාවක් ඇති වෙන්නේ. මේ අවස්ථා තුන උපාද වය අඤ්‍යතත්තං මේ අවස්ථා තුන නිසා තමයි මේ අනිච්චානුපස්සනාවක් ඇති වෙන්නේ කියලා සඳහන් කරනවා. එහෙම නැත්නම් අනිත්‍ය කියන එක මොහොතක තියෙන එකක් නෙමෙයි කියලා සඳහන් කරනවා. අනිත්‍ය කියන එක මොහොතක තියෙන්නේ නැහැ. නමුත් මේ උපාද වය අඤ්‍ය තත්තං කියන නිසා තමයි එහෙම සඳහන් කරන්නේ. අවස්ථා තුන නිසා තමයි අනිච්චානුපස්සනාවක් ඇති වෙන්නේ. නැත්තම් මේක එකතැන තියෙන එකක් නෙමෙයි කියලා සඳහන් කරනවා. එක මොහොතක තියෙනවා නම් එක්ක උපාද. එක මොහොතක තියෙනවා නම් එක්ක උපාදේ වෙන්න ඕන. නැත්තම් තිතිය එහෙමත් නැත්නම් භංගය එක්ක උපාදේ නැත්නම් තිතිය එහෙම නැත්නම් භංගය විනාශ වෙන අවස්ථාව භංගය කියලා කිවි විනාශ වෙන අවස්ථාව. ඒ නිසා මේ අනිත්‍ය කියලා අවස්ථාවක් නැහැ කියලා සඳහන් කරාම ඇයි අනිත්‍ය කියලා අවස්ථාවක් නැත්තේ කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. ඒ නිසා සඳහන් කරනවා එක දිගටම එකම ආකාරයෙන් පවතින්නේ නැති නිසා අනිත්‍යයි කියලා අවබෝධයක් එන්නේ. එක දිගටම එකම ආකාරයෙන් පවතින්නේ නැති නිසා අනිත්‍යයි කියලා අවබෝධයක් එනවා. නැත්තම් එක තැන පවතින දෙයක් නෙමෙයි. එක දිගටම එකම ආකාරයෙන් පවතින්නේ නැහැ. ඒ කාරණාව විස්තර කරනවා මෙන්න මේ විදිහට. ටිකක් සියුම් කාරණාවක් ඒ විස්තර කිරීම. නමුත් සාමාන්‍ය ලෝකයේ උදාහරණයකින් ඒක පැහැදිලි කරුවොත් මෙහෙම යම් කෙනෙක් මේ රථයක් ගමන් කරනවා එහෙන් දකින්න බෑ කියලා සඳහන් කරනවා. නමුත් ඉතින් අපේ ලෝකේ නම් අපි ඕන තරම් රථ ගමන් කරනවා දකින්නවා. නමුත් මෙතන සඳහන් කරනවා රථයක ගමන් කිරීම එහෙන් දකින්න බෑ. ඇයි ඒ බැරි කියන කාරණාව විසඳගත්තොත් සඳහන් කරනවා මේ රථය ගමන් කරනවා. නමුත් අපි එහෙන් දකින්නවා කියලා රැවටෙනවා කියලා සඳහන් කරනවා. රථය යනවා කියලා අපි රැවටිලා තියෙන්නේ. රථය ගමන් කරනවා කියන කාරණාව එහෙන් පේනවා කියලා රැවටිලා ඉන්නේ. එතකොට මේක සියුම් වුණාට හරීම වටින උදාහරණයක්. මොකද අපි නිතරම කරන දෙයක්, නිතරම දකින දෙයක් අපි කියන්නේ ඒ වාගේ රථයක. එහෙනම් මේ කාරණාව තේරුම් ගන්න එක හරි වටිනවා. එහෙන් දකින්න බෑ රථයක් යනවා කියන එක. ඇයි එහෙම කියන්නේ? ඒ නිසා සඳහන් කරනවා එක මොහොතක රථය දකිද්දී ඒ රූප දකින්නවා. දැන් මේ රතය කියන රූපය අපිට පේනවා. එක මොහොතක අපි ඒක දකින්නවා. ඊළඟට සඳහන් කරනවා අපි එතන තියෙන තවත් මොහොතක් බලද්දී රතය එතනම තියෙනවා නම් ඊළඟ මොහොතෙත් බලද්දී රතය එතනම තියෙනවා නම් රතය නවත්තලා තියෙනවා කියලා අපි කියනවා.
එක පාරක් බලනකොට තියෙනවා ආයෙ ටිකකින් බලනකොට තියෙනවා ආයෙ ටිකකින් බලනවා ආයෙත් තියෙනවා දැන් ඒතොර කියන රතේ නවත්තලයි තියෙන්නේ රතේ යන්නේ නැහැ ඊළඟට සඳහන් කරනවා තවත් වතාවක බලද්දී රතය එතනම තියෙනවා ආයෙත් බලනකොට රතය එතනම තියෙනවා නමුත් තවත් මොහොතක බලද්දී රතය හෙලවිලා තියෙනවා හෙලවිලා තියෙනවා කියලා කියන්නේ රතේ චුට්ටක් ඉස්සරහට ගිහිල්ලා තියෙනවා ඒකයි රතේ හෙලවිලා තියෙනවා කියලා කියන්නේ තවත් මොහොතක බලද්දී තවත් ටිකක් හෙලවිලා තියෙනවා නම් ඒ කියන්නේ ඉස්සලා තිබ්බ තැනට වඩා දැන් තියෙන වෙන තැනක ඒ කියන්නේ තව ටිකක් හෙලවිලා ආන් ඒක දිශාවකට නම් හෙලවෙන්නේ කියලා එක දිශාවකට නම් ඒක හෙලවෙන්නේ ඒ කියන්නේ ඉස්සරහට යනවා කියලා කියන්නේ ඒ දිශාවටම රතේ හෙලවිලා තියෙන ඉස්සරහට යනවා ඒක දිශාවකට නම් රතේ හෙලවෙන්නේ ආන් ඒ දැකීම් ගණනාව එකතු කරලා මේ රතේ මේ දිශාවට ගමන් කරනවා කියලා කියනවා ඒක දිශාවකට රතේ හෙලවෙනවා ඒ දැකීම් ගණනාවක් එතන තියෙන්නේ අපිට නම් පේන්නේ එක රතයක් යනවා නමුත් ඒකයි කියවේ අනිත්‍ය එහෙම බලන්න බෑ කියලා දැකීම් ගණනාවක් තියෙන නිසා මේ රතය මේ පැත්තට ඉදිරි පැත්තට හෝ පසු පැත්තට හෝ හෙලවෙනවා කියලා කියන්නේ ගමන් කරනවා කියලා කියන එකයි දිශාවකට ගමන් කරනවා එහෙම හෙලවෙනකොට අපි කියනවා ඉස්සරහට ගමන් කරනවා සඳහන් කරනවා මේ ව්‍යවහාරයේ තියෙනවා රතය යනවා දැක්කා කියලා. ආන්ගේ ව්‍යවහාරය අපි කියනවා රතය යනවා දැක්කා. අහවලාගේ වාහනේ යනවා දැක්කා කියලා අපි කියනවා රතය යනවා දැක්කා. එහෙමනම් ඒක කොයි ආකාරයෙන්ද සඳහන් කරනවා ඒ උනාට මේ රූප එකක්වත් ගමන් කරන්නේ නැහැ කියලා. මේ රූප එකක්වත් ගමන් කරන්නේ නැහැ. ඒ නිසා යන රූපයක් ඇහෙන් දකින්න බෑ. යන රූපයක් ඇහෙන් කොහොමවත් දකින්න බෑ. හරි සිව්ම් නැවත නැවත හිතන්න වෙනවා. යන රූපයක් ඇහෙන් දකින්න බෑ. ඇයි ඒ සඳහන් කරනවා එතනම උපදින රූප කලාප එතනම බිඳෙනවා. එතනම උපදිනවා එතනම බිඳෙනවා. ආන් ඒ પરම්පරාවේ ඊළඟ රූප තමයි ඊට එහායින් ඇති වෙලා තියෙන්නේ. තේරුණාද කාරණාව මේ දකින්න එතනම උපදින රූප එතනම බිඳෙනවා ඒ රූප પરම්පරාවේ ආයකක් උපදිනවනේ උපාද තితిබංග ඊළඟට උපදින රූපය තමයි ඊළඟට තියෙන්නේ ඒක එතනම බිඳෙනවා ඊළඟ රූපය ඊළඟට තියෙන්නේ ඒක එතනම බිඳෙනවා ඊළඟ රූපය එතන තියෙනවා ඒක එතනම බිඳෙනවා ආන් ඒ නිසා පින්වතුනි මෙතන මේ තියෙන රූප කොහාටවත්ම යන්නේ නැහැ. මේ තියෙන රූප කොහාටවත් යන්නේ නැහැ. ඉපදීපෙදි බින්දෙනවා. ඉපදීපෙදි බින්දෙනවා. ආන් ඒ නිසා මේ ඉදිරියට ගමන් කරන්නේ නැහැ කියලා සඳහන් කරනවා. රතේ ඉදිරියට ගමන් කරන්නේ නැහැ. ආන් ඒක කොහොමවත්ම ඇති වෙන්නේ නැහැ කියලා සඳහන් කරනවා. කොහොමවත්ම ඇති වෙනවා කියන්නේ කොහොමවත්ම ඇති වෙන්නේ නැහැ කියලා කියන්නේ ගමන් කිරීම කියන එක රතේ ඉදිරියට ගමන් කිරීම කියන එක දකින්න බෑ. ඇති වෙනවා නැති වෙනවා කියන එක ඉතාම වේගෙන් සිද්ධ වෙනවා. එහෙනම් මේක සඳහන් කරනවා පින්වතුනි අපි එදා සාකච්ඡා කළා මේක මේ බිලියන දෙකකටත් වඩා වේගවත් කියලා. එක තත්පරයකට නැත්නම් එක ෂණයකට කොයිතරම් වේගෙන් උපදිනවද නැති වෙනවද බිලියන් දෙකක් වාරවලට වඩා වේගයෙන් මේක ඇති වෙලා නැති වෙලා යනවා. තප්පරයකට බිලියන් දෙකක් උපදින හැටි අපි අර යන්ත්‍රයක් ආශ්‍රය කරගෙන කතා කළා. මොකද මේ විදුලිය ස්පන්දනය වෙන හැටි මේ පාරේ තියෙන කම්බියේ තප්පරයකට 50 වාරයක ස්පන්දනය වෙනවා. නමුත් පරිගණක යන්ත්‍රයක් ඇතුළට යෙදුවට පස්සේ ඒ විශාල පරිගණක යන්ත්‍රයක මේක තප්පරයකට බිලියන දෙකකට වඩා වැඩි වාර ගණක් ස්පන්දනය වෙනවා. එතකොට තප්පරයකට බිලියන දෙකකට වඩා වැඩි වාර ගණක් ස්පන්දනය වෙනවා කියලා කියන්නේ තප්පරයකට ඊට වඩා වැඩි වේගයකින් මේ රූප කලාප ඉදිනවා බිඳෙනවා. ආන් ඒක හින්දා තමයි යම් බිත්තියක් ගාවට ගිහිල්ලා ඇඟිල්ලෙන් තට්ටුවක් කෙරුවොත් ඒක එහෙම තදයි කොච්චරවත් තදයි. ඒකේ අර මේ බිඳෙන අතරකට අපේ ඇඟිල්ල යනවා කියලා යන්නේ නැහැ. එහෙම යන්න වෙලාවක් නැහැ. තරම්ම වේගවත්. ඒ නිසා අපිට පේන්නේ හැම වෙලාවෙම ස්ථිරයි සදාකාලිකව පවතිනවා වගේ තමයි අපිට දැනෙන්නේ. එහෙමනම් රතය ඉදිරියට යනවා කියලා කියන්නේ
මෙතන උපදින රූප කලාප මෙතනම විනාශ වෙනවා. නමුත් රූප පරම්පරාවේ ඊළඟ රූපයේ ඉස්සරහින් ඉපදෙනවා, ඊළඟ රූපයේ ඉපදෙනවා. අපිට පේන්නේ රතය ඇදීගෙන යනවා වගේ මිසක්. නමුත් අපි දැක්ක රතේ ගියා එහෙම නෙමෙයි. මම දැක්ක පුද්ගලයා ගියත් නෙමෙයි. මම දැක්ක රතේ ගියත් නෙමෙයි. මං දැක්ක සුරතලා සතා ගියත් නෙමෙයි. වෙන කෙනෙක් කියන්නේ. එහෙනම් මේ බණ අහන්න වාඩි වෙච්ච අය එක්කෙනෙක්වත් මෙතන කී පාරක් මේ ඇයි නැති වුණාද මෙතනින්? නමුත් අර හිටපු පුද්ගලයා ඒ විදිහටම ඉන්නවා වගේ පේන්නේ. ඉතින් මේක ටිකක් කාරණාව හරි සෙවුම්. නමුත් මේ සදාතනික ලෝකයේ හැමදාම සිද්ධ වෙන්නේ මේ දේ. මිනිස්යාට විතරක් නෙමෙයි, රතේට විතරක් නෙමෙයි, ගහට කොළට විතරක් නෙමෙයි, මේ මහ පොළොවේ ඉඳලා සියලුම සිද්ධාන්තයන්ට සිද්ධ වෙන දේ තමයි මේ සඳහන් කළේ. උත්පාද තිතිබංග. ආන් ඒ නිසා මේ අනිත්‍ය කියන එක කවදාවත් ඇහෙන් දකින්න බෑ. ඒක විදර්ශනා නුවණකින් විතරමයි දකින්න පුළුවන් වෙන්නේ. අනිච්චානුපස්සනා කියලා පැහැදිලි කරන හින්දා විතරක් අනිත්‍ය දකින්නවා කියලා සමහර කෙනෙකුට හිතෙන්න පුළුවන්. ආන් ඒ කාරණාවයි එතන තියෙන්නේ. ඊළඟට පින්නතුනි සඳහන් කරනවා මේ වෙඩි උණ්ඩයක්. නැගිතුර රතයක් යනවා වගේ නෙමෙයි, වෙඩි උණ්ඩයක් යනවා කියන එක. රතයක් යනවා වගේ නෙමෙයි, ඊතලයක් යනවා කියන එක. වෙඩි උණ්ඩයක් යනවා කොහොමත් ඇහැට පේන්නේ නැහනේ. එතකොට ඒ වෙඩි උණ්ඩයත් ඒතරම් වේගවත්. නමුත් මේක යන්න පටන් ගත්ත තැන ඉඳලා මේක තුවක්කුවෙන් ගිලිහෙනකනොත් ඇතුලේ තිබ්බේ ඉපදෙමින් මැරෙමින් පවතිමින් ඉපදෙමින් මැරෙමින් ඉපදෙනවා ඇති වෙනවා නැති වෙනවා බිඳෙනවා එහෙමයි තිබ්බේ. නමුත් මේක දැන් අර තුවක්කු බටේ දිග යම් තාක් දුරට එනකන් එතකොටත් උපාද තිති භංගමයි. පිට වෙනකොටත් අතන මුලින් බලයක් විතරයි එළියට තල්ලු කරපු එක නෙමෙයි කටින් පිට වෙන්නේ. ඒ පිට වෙච්ච එක නෙමෙයි එතනින් එහාට යන්නේ. එතනත් මේ උපාද තිති භංග ඇති වෙවි නැති වෙවි තමයි මේ වේගෙන් යන්නේ. එහෙනම් මෙතනින් නිකුත් කරපු වෙඩි උන්ද නෙමෙයි අතන ගිහිල්ලා වදින්නේ. එතන වදින්නේ අලුත් එකක්. මෙතනින් මුදා හැරපු ඊතලේ නෙමෙයි අවශ්‍ය තැනට ඉලක්කයට යන්නේ වෙන එකක්. ආන් ඒ නික්මීමට එහෙනම් වෙඩි උණ්ඩේට වඩා වැඩි කියන කතාව කතා කරන්න ඕනේ නැහැ. අපිට ඊට වඩා අවබෝධයක් තියෙනවා. තප්පරයකට බිලියන 2කට වඩා ස්පන්දන වේගයක් තියෙනවා නම් ඊටත් වඩා වේගවත් නම් මේක වෙඩි උණ්ඩයක් ගැන කතා කරන්න ආයේ ඕනෙම නැහැ. එහෙමනම් මේ ලෝකේ පැවැත්ම ඕම ওই විදිහට තමයි මේ අනිත්‍ය කියන தত্ত্বය තියෙන්නේ. ඒ නිසා ඒ රූප කලාපේ ඇති වෙන තැනම ඇති වෙලා එතනම බිඳෙනවා. එතනම ඇති වෙලා එතනම බිඳෙනවා. ඒ නිසා ඒ රූප පරිපූර්ණේ ඊළඟ රූපේ තමයි එතනින් එහාට ඇති වෙන්නේ කියලා සඳහන් කරනවා. ඒ නිසා අපිට මේක ස්ථිරව පවතිනවා වගේ පේනවා. අන්න ඒ නිසා මෙතන තියෙන රූප නැති වෙලා තව තැනක පේන්න පටන් ගත්තාම අපි කියනවා මේක ගමන් කරනවා කියලා. මෙතන තියෙන රූප නැති වෙලා වෙන තැනක පේනවා. ඉතින් අපි කියනවා රතේ යනවා කියලා. එතන තියෙන රූප නැතිලා ආයතනක පේනවා. අපි කියනවා යනවා. පුද්ගලයාත් එහෙමයි. හැම එකම එහෙමයි. ඒ හින්දා මේ අනිත්‍ය දකින්නවා කියන එක කොහොමවත් කරන්න බැරි වැඩක්. මේක අතිශයින්ම සියුම් වැඩක් ලෝකේ. ආන් ඒ නිසා සඳහන් කරනවා මේ කාරණාව දන්න අය මේක මනාව අවබෝධ කරනවා. දන්න අය මනාව අවබෝධ කරනවා කියලා සඳහන් කරන්නේ කොයි විදිහටද? තවත් උදාහරණයක් සඳහන් කරන්න පුළුවන්. මේ චිත්‍රපටි පිළිබඳව මේවා මේ උදාහරණ කියලා කීවට මේ බහුව්‍ය ලෝකෙක මේ එදිනෙදා ලෝකෙන් ගත්ත එකක් නෙමෙයි මේ චිත්‍රපටිය කියන වචනය. මේ චිත්‍රපටිය ගැන අටකතාවක් තියෙනවා. එහෙනම් මේක කෙලින්ම ධර්මීයම තියෙනවා මේ චිත්‍රපටි කතාව. අටකතාවේ චිත්‍රපටි ගැන විස්තර කරනවා. එතකොට කාටුන් කියලා කියන්නේ අපි සමහර අය හරි කැමති කාටුන් බලන්න. එතනත් තියෙන පින්තූර ගොඩක්. නමුත් මේ පින්තූර විවිධ දේවල් කරනවානේ. චිත්‍රපටියත් එහෙමනේ. ඒ කියන්නේ චිත්‍ර වලින් හැදිච්ච පටියක්. චිත්‍රපටි කියන්නේ ඒකයි. ඒකේ තියෙන විවිධාකාර රූප රාමු. ඒ රූප රාමු වේගෙන් යන නිසා අපිට පේනවා පුද්ගලයා අත උස්සනවා, පාත් කරනවා, දුවනවා, නටනවා. අපිට එහෙම පේනවා. ඒ නිසා අපි ඒවට කියනවා චිත්‍රපටි කියලා. නමුත් අපි කවදාවත් හිතුවද මෙතන තියෙන රූප ගොඩක් කියලා? මෙතන තියෙන රූප රාමු ගොඩක්. දඟලන්නේ හෙල්ලෙන්නේ නැති රාමු ගොඩක් තියෙන්නේ. නමුත් අපිට අපූර්වවට පේනවනේ මේ දඟලන උඩු පයින්නවා. ඒක අපිට හිතාගන්න බැරි නම්
मे रूपयागे इपदीम विदीम कोहेतांड आंगेक दकींद अहम बैकेल अहम बैकेल किवेक विदर्शन प्रज्ञाव कि मयि ये प्रज्ञाव लबापुआय तमयि लोके हरियटम दखपुआय लोके लसनट दखपुआय आंग एक लोके हबै सुंदरत्व देखे महाराथन महसेल केल अभी देख लोक अभी देख लोक उन्वहांसेल तमय मुखद लोके किल देखे बुधपियान हंसे निशा उन्वहांसेल लोके लोके देख अभी तवम लोके दकींड हितागन इन्नवा अभी ताम मे माया भी पेटली लाइन्नी अभी थरियटार मे गहनेट हूना वगी मेक स्थिर मेके पेटल नमूत मेके मेक कोहमद सिद्धवे दकींड तव तव व्यायाम करना थिंक हरी बाधे दकींड अभी तत् मन पिहारगन बेहल मे दृष्टि कपागन एक दकींड सिद्धवे न हिते उपदीन कलेश दृष्टि इंटीक कपागन मेकट यांड सिद्धवे न एक दखल व्यायाम कर लखपु पुद्गलया मे लोके अलेन्म ने एक दकींड यांडे अंत लंगट यनकोट यनकोट एक ठीक ठीक दैने इतकोट तम यारे अलेने के वेगिंग वेगिंग अपिंग अपिंग अंगे पटांग क्रमाकूल इट पास इहाट मे अदे पटांग क्रमाकूल टीक टीक अवबोधवे पटांग निशा मेकट उदाहरण कटी मे पिंतूर कार्टून के कारण कल्पना कर अट्ट कथावे सदाकर तीन चित्रपट गया इलाक सदाक मे रूप वेगें पेतकट हेलवीम निशा तम अभी दंगल नागे इसराट इसराट हेलवन अभी पेना रते यानो यानो वागे मे रूपत वेगें पेतकट गमक अभी पेनो ये यानो दंगल नागे पेनवा एम सदाक एक वस्तु लेस मेक अभी पेन तीम यम वस्तु मे यम वस्तु एक वस्तु लेस पेन पटंग सदाक एक वस्तु हेलवेन्नी नैक हेम वस्तु यतनम तीन यतनम अति बिंदेनवा मुलिंग ईलंग परंपरा वि रूपकलाप ईश्वर उपदीन निशा अभी पेन ये निशा सदाक एक हेलवेन्नी नै पेन् वेगें अतिवेला नतिवेला यान भाव इतर वेगें अतिवेला नतिवेला यानक इतर पेन ये पेन वाक्य स्थिर पावती वगे वगे पेन ईलंग सदाहन करवा मे वस्तु मेतनी अरन तवतन किंग तिब्ब हेम सदाहन कलुत मे वस्तु मेतनी अरन तवतन किंग तिब्बम खलिंग तन तिबुन वस्तु अनितन कट गिये ने किल सदाहन करवा अभी मेतनी अरगन मे वीदुरु हरि मे ओरलोसु हरि अरगन तवतन किंग तियहम मेतन तिब्ब ओरलोसु नेमे अतनी तिब्बे वेगिंग अति वेला नतीन निशा एक पेन्नी एक पेन्नी ने ओसवगने अद्दी ईश्वरलाम तंगल तिबिच रूप नेसवाप रूपे निमय टीके टीके येसवेन्नी थी ओरलोसु येसवेन्नी तिब्बोरलोसु निमय ओरलोसु अल्लगिन मगे अतिंग ओरलोसु अल्लगिन खलिंग अल्लपु अत निमय ईश्वन ओरलो सु वितरक निमय विनाशेनी अतत् अतत् विनाशेनी ओरलोसु अत्ते कातेंट यान्नी अलुत्तत ओरलोसु अल्लपु अत्ते हे यान्नी ने कवदावा मेक इतर वेगवत की कारण अवबोधकंडा मेतर उदाहरण सदाहन कर लें इलाक तवत् सदाहन करो मे तनिंग तनिंग आलोक किरण एक गलदी एक दिघटम आलोक गलन वगे पेन आलोक किरण एक तनिंग तनिंग इक बहुत दिन हमारे दंड कारण बिजुल बबूला एक दिघटम दलवीला तीन निमी एक निमी दलवेन्नी නමුත් අපිට ඒ බව පේන්නේ පේන්නේ නැහැ. එහෙනම් කොහොමද සඳහන් කරනවා මේ ආලෝක කිරණ එකතු වෙලා ගලද්දී එක දිගටම ආලෝකයක් ගලනවා වගේ තමයි අපිට පේන්නේ. නමුත් එතන එක දිගටම ආලෝකයක් නැහැ. ආලෝක කිරණ වෙන වෙනම තමයි තියෙන්නේ. ඉතින් මොන තරම් ළඟින් කොයි තරම් වේගෙන් ගලනවද අපිට එකටම වැටිච්ච එළියක් තමයි තියෙන්නේ. නමුත් වෙන වෙනම එකතු වෙච්ච गलागन यान समुदाय मिथन थी हरिटार पटिया वगे अभी जम वेगे गमंकन पटियक कलुपाट पटियक अभी कहपाट कहपाट इरियान लंगिंग लंगिंग नमूत पटीत वेगें खरके अभी टार मेदीन कलुपाट तेम पेन्ने अभी दिगट पेन्नी कहपाट मई गिनी पेन अरगन खरकोन को अभी गिनी वाले हेबईती पेन वेगें खरके निशा अभी
රවුමක් ගිනි වලල්ලක් වගේ පේනවා. එහෙනම් මේ ආලෝකය ගලන්නේ ඒ විදිහටමයි. ආලෝක කිරණ එකතු වෙලා ගමන් කරන නිසාමයි ඒක එහෙම පේන්නේ. ඒ නිසා පින්වතුනි සඳහන් කරනවා පහනත් එහෙමමයි කියලා. අතීතයේ ඒ ප්‍රඥාව පහල කරගන්න පාවිච්චි කළා පහන. මේ අද අපි කතා කරන මේ විදුලි බබුල විතරක් නෙමෙයි පහනත් එහෙමමයි. එහෙනම් පහනක් දැල්වෙන්නේ කොහොම වෙන්නේ ඇද්ද? උදාහරණෙදි පැහැදිලි කරනවා පහනක් කොහොමද දැල්වෙන්නේ කියලා. එහෙනම් මෙතන සඳහන් කරනවා මේ එකවර ගිනි සිලුවක් වගේ අපිට දැන් පහන ඇවිලෙනවා දැල්ලක් පේනවා. නමුත් එකම දැල්ලක්ද ඔය තියෙන්නේ? එකම දැල්ලක් නෙමෙයි. දැන් නම් අපි දන්නවා ඒක එකම දැල්ලක් නෙමෙයි කියලා. මේක දැල්වෙනවා නෙමෙයි කියලා සඳහන් කරනවා. මොහොතින් මොහොත වාෂ්ප වෙන තෙල් අංශුවෙන් අංශුව දැවෙනවා. මොහොතින් මොහොත වාෂ්ප වෙන තෙල් අංශුවෙන් අංශුව දැවිලා කුඩා ආලෝක නිකුත් වෙලා මේ තෙල් අංශුවක් පිච්චෙනකොට ඉතා සිවුම් ආලෝකයක් නිකුත් වෙනවා. ඉතාම චූටි. ඒ චූටි චූටි ආලෝක නිකුත් වෙලා මේ දැල්ල හැදිලා තියෙනවා. මේ දැල්ල හැදිලා තියෙන්නේ එහෙම. මොහොතින් මොහොත නිකුත් වෙන මේ වාෂ්ප වෙන තෙල් බිඳු දැල් වෙමින් චූටි චූටි ආලෝක ධාරා එකතු වෙමින් තමයි පහනේ දැල්ල හැදිලා තියෙන්නේ. අපිට දැන් එක දිගටම දැල් වෙනවා වගේ පේන්නේ. නමුත් එක දිගට දැල්වීමක් එතන නෑ. එහෙනම් පහන දිහා බලාගෙන කොච්චර දේවල් හිතන්න තියෙනවද? අයිනිසා සඳහන් කරනවා ආන් ඒ දැල්ලත් එක්ක එක එක ප්‍රදේශවල එක එක පාටයි. මේ දැවෙනේවා එක එක ප්‍රදේශවල දැවෙනෙව්වා එක එක පාටයි. එහෙනම් පහන දිහා බලාගෙන ඉන්නකොට පහන් තිරේ ගාවින්ම ගින්දර මත වෙනකොට වෙන පාටක්. මැද්ද තව පාටක්. අන්තිම දැල්ල කෙරවලේ තවත් පාටක්. එහෙනම් සමහර වෙලාවට අපි දකිනවා කහ පාටයි, නිල් පාටයි, තදරතු පාටයි, ලාරතු පාටයි වගේ මේ පහන් දැල්ලෙත් විවිධ ආකාරයෙන් ඒ ආලෝකය අපිට පේනවා. එහෙනම් ඒ දැල් වෙන තැන්වල හැටියට ඒ විවිධ ආලෝක එතන දැවෙනවා, පිච්චෙනවා, ඒ මතු වෙනවා. ඒ ආකාරය තමයි අපි දකින්නේ. ඒ නිසායි සඳහන් කරන්නේ එක එක ප්‍රදේශවල එක එක පාටයි කියලා. දැල් වෙන හැටියට හැම මොහොතකම එවලේ වාෂ්ප වෙන අංශුව එතනම දැවෙනවා. එවලේ වාෂ්ප වෙන අංශුව එතනම දැවෙනවා. ආයේ කොහාටවත් ඒකට යන්න වෙන්නේ නැහැ. ආන් ඒ නිසා මේ දැල්ල එක දිගටම නැහැ, වෙනස් වෙවි පවතින එකක් කියලා පැහැදිලි කරනවා. මේ කරුණු ඔක්කොම උදාහරණ මේ අනිත්‍ය කියන තත්ත්වය අවබෝධ කරගන්නයි. එහෙන් දකින්න බැරි අනිත්‍ය අවබෝධ කරගන්නයි මේ උදාහරණ ඔක්කොම සඳහන් කරලා තියෙන්නේ. ඊළඟට පින්නතුනි ගඟත් එහෙමයි. ගඟ ගලනවා. හැම වෙලාවෙම අපි දකින්නේ වතුර ගලනවා. හැබැයි ඉතින් අපි දකින වතුරක් ගලනවා නෙමෙයි, මේ ගලන ගඟේ එක දිගටම ජල කඳක් ගලනවා පේන්නේ. නමුත් ඒවත් අර වගේම තමයි උපදිනවා, පවතිනව නැති වෙනවා, උපදිනවා, පවතිනව නැති වෙනවා. එහෙනම් මගේ පාදයේ ගාවින් ගලාගෙන යන වතුර නෙමෙයි ඊළඟ තැන ගලන්නේ. එහෙනම් මම ඉන්න තැනින් මගේ ඇඟේ වැදීගෙන යන වතුර නෙමෙයි අනික් කෙනාගේ ඇඟේ වැදීගෙන යන. අපිට නම් පේන්නේ එක වතුර ධාරාවක් යනවා වගේනේ. මගේ ඇඟේ වැදීගෙන යන වතුරමයි අනික් කෙනාගේ ඇඟෙත් වදින්නේ. අපි ගඟට බැහැලා හිටියොත් නෑ, මගේ වැදිච්ච වතුර කීයටවත් අනික් කෙනාගේ වදින්නේ නෑ. එකේ තරම්ම ලෝකේ හැම පැත්තෙම අරගෙන බැලුවහම ඒකයි මේ උදාහරණ රාශියක් මේ විදිහට සඳහන් කරලා තියෙන්නේ. සඳහන් කරනවා අන්න ඒ වගේ මේ සංසාරේ ක්‍රියාදාමයක්. මේ ලෝකය කියලා කියන්නේ ක්‍රියාදාමයක්. මුළු සංසාරය කියලා කියන්නේත් මේ වාගේ එකක්. මුළු ලෝකයම කියලා කියන්නේත් මෙන්න මේ වාගේ ක්‍රියාදාමයක් කියලා පැහැදිලි කරනවා. ඊළඟට පින්වතුනි සඳහන් කරනවා මේ අපට අයිති දේවල් ඇඳුම් පැළඳුම් රතවාහන ආදී සියලු දේවලුත් මේ ක්‍රියාදාමයක් කියන තැනටම අයිති වෙනවා. ලෝකේ ක්‍රියාදාමයක් කියනකොට මෙන්න මේ සත්වයා කියන්නේත් ක්‍රියාවලියකට. පුද්ගලයා සත්වයා කියලා කියන්නේත් ක්‍රියාවලියකට. මමත්වයෙන් බැඳෙන හැම දෙයක්මත් ක්‍රියාදාමයක්මයි කියලා සඳහන් කරනවා. මමත්වයෙන් බැඳගත් හැම දෙයක්ම තියෙන්නේත් ක්‍රියාදාමයක්මයි. ස්ථීර වූ යමක් මේ ලෝකේ කිසිම තැනක නැහැ. ආන් ඒ ක්‍රියාදාමයේ ඇති වේගය නිසා අනිත්‍ය සංඥාව ඇති වෙනවා. මේ ක්‍රියාදාමයේ ඇති වේගය නිසා මෙන්න මේ අනිත්‍ය සංඥාව කියන එක ඇති වෙනවා. වෙනස් වෙවි යන ක්‍රියාදාමයේ ඇති වේගය නිසා. ආන් ඒ නිසා සඳහන් කරනවා සන්තති ඝන, සමූහ ඝන ආදී වශයෙන් අභිධර්මයේ නම් මේ කරුණු විස්තර කරනවා. සන්තති ඝන, සමූහ ඝන. ඉතින් මේ ටික සාකච්ඡා කරන්න
අභිධර්මයෙන් තමයි කරුණු ගොනු කරන්න වෙන්නේ. අපි ඒ කාරණාව සාකච්ඡා කරන්න යන්නේ නැහැ මෙතන. ඒ විදිහට සඳහන් කරනවා පින්නදීන රතයක් ගමන් කරනවා දකින්නත් බෑ. දකින්නේ රතයේ එක තැන තියෙනවා විතරයි. කවදාවත් ගමන් කරනවා දකින්න බෑ. ආන් ඒ දැකීම් ගණනාවක් නුවණින් අවබෝධ කරගෙන රතය යනවද රතය තියෙනවද කියලා මේ ලැබෙන්නේ අවබෝධයක්. දැකීම් ගණනාවක් නුවණින් අවබෝධ කරගෙන රතය යනවද රතේ තියෙනවද කියලා අපිට ඇති වෙන්නේ අවබෝධයක්. ඒ නිසා සඳහන් කරනවා අන්න ඒ අවබෝධය අනුව බලන එකට තමයි මේ අනුපස්සනා කියලා කියන්නේ. අවබෝධයෙන් යුක්තව යමක් දිහා බලන එකට කියනවා අනුපස්සනාව කියලා. අනුව බලනවා. පවතින ආකාරයේ අනුව අවබෝධයෙන් යුක්තව බලනවා. ආන් එකට කියනවා අනුපස්සනා කියලා. ඒ නිසා සඳහන් කරනවා පින්නතුනි අනිත්‍ය කියලා දෙයක් ලෝකේ නැති බවත් ඒක එක මොහොතක දකින්න බැරි දෙයක්. අනිත්‍ය කියලා දෙයක් ලෝකේ නැහැ කියලා ඒ නිසා සඳහන් කරනවා. එක මොහොතක තිබුණ දේ ඊළඟ මොහොතේ වෙනස් වෙලා නිසා මේ අනිත්‍ය කියලා කියනවා. මේ මොහොතේ තිබිච්ච දේ ඊළඟ මොහොතේ වෙනස් වෙලා ඒ හින්දා අනිත්‍යයි. එක මොහොතක තිබුණ දේ ඊළඟ මොහොතේ වෙනස් වෙලා හින්දායි අනිත්‍ය අනිත්‍ය කියලා වචනයක් ලෝකෙට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් භාග්‍යතුන් වහන්සේ ත්‍රිලක්ෂණයෙන් මේක පැහැදිලි කරලා දෙන්න මේ කරුණ කාගෙන්වත් අහගන්නේ නැතුව තනියම දැකලා අවබෝධ කරන්ඩ මොනතරම් විශිෂ්ට වූ ඥාන ශක්තියක් උන්වහන්සේට අවශ්‍යද? කිසිම කෙනෙක් කියලා දුන්නේ නැහැ. තනියමමයි හෙව්වේ, තනියමමයි දැක්කේ, තනියමමයි අවබෝධ කෙරුවේ. මේ කියන සියලු දේවල් අපි කතා කළාට වඩා උන්වහන්සේ මොන කෝටි ප්‍රකෝටි ගණනකින් මේක දැක්කත් අවබෝධ කළාද? එහෙනම් මොනතරම් ඥානයක් බුදුරජාණන් වහන්සේට සරුවඥතා ඥානයේ හැටියට තිබුණද කියන කරුණු අපිට හිතන්න බැරි නිසා භාග්‍යතුන් වහන්සේ සම්මා සම්බුද්ධමයි කියලා හිතන්නේ මේ සියලු දේවල් අපි එකතු කරගන්න නිසා. එහෙනම් පින්නතුනි අද ධර්ම දේශනාවට තියෙන කාලය නිමා වෙලා තියෙන නිසා අපි අදට ධර්ම දේශනාව මෙතනින් නිමා කරමු. අනිත්‍ය පිළිබඳව සාකච්ඡාවේ තවත් කරුණු ටිකක් අපිට ඉතුරු වෙලා තියෙනවා සාකච්ඡා කරන්න.